නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ශ්‍රද්ධා බුද්ධි සම්පන්න කුසල් බර මේ මොහොතේදීම නිවන අත්දැකීමට මේ මොහොතේදීම නිවන අත්විඳීමට වෙරදරන්නා වූ සංසාරයේ ඈතරීම සඳහා මේ භවය තමන්ගේ අවසාන භවය කර ගැනීම සඳහා ප්‍රමාණවත්තරම් කුසල් පහළ වී තිබෙන්නා වූ ලෝකවාසී සියලු පින්නතුනි ලෝතුරා මාමෑණී සම්මා සම්බුදු ගෞතම බුදු පියාණන් වහන්සේ විසින් පිහිටුවා වදාරණ රෙදුනා වූ මේ මොහොතේ ජීවමාන පවතින බවට තම තමන්ගේ අත්දැකීම් හරහාම තොරතුරු වාර්තා කරමින් තිබෙන්නා වූ පින්නතුන් වෙනුවෙනුයි මේ අවස්ථාවේදී මේ පින්නතුන් සොයාගෙන විශ්ව ධර්මතාවය තමා තුළට පැමිණි. ඒ අනුව මේ පින්නුන් දන්නවා මේ පින්නතුන් ඉන්නා වූ ස්ථානයට මේ පිනතුන් ඉන්නා වූ ඉරියව්වට මේ මොහොතේ ධර්මය තමාව සොයාගෙන ආවසක් තමා ධර්මයේ සොයාගෙන ගියේ නැයි කියන ධර්මයේ තියෙන තමා තුලයි කියන එක මේ බුදු පියන් වහන්සේගේ දේශනාව තමන්ටම අවබෝධ වුණා වූ පිනතුන් තමයි මේ අවස්ථාවේ මේ ආකාරයට තමා තුලින් ධර්මය දකි. ඒ තමා තුලින් ධර්මය දැකීම සඳහා මේ පිනතුන්ට මේ අවස්ථාව ලැබෙන්නේ මේ දිබ්බසෝත සහිත දෙවරුන් ප්‍රමුඛ මේ දෙවරුන් විසින් මේ විශ්වය තුල ඉන්නා වූ අනන්තවත් දෙවරුන් විසින් දිබ්බසෝත දෙවරුන් හරහා මේ ස්වාමින් වහන්සේට මේ මොහොතේ කරලා තිබෙනා වූ මේ දේව ආරාධනාවත් තුරයි. අනේ දේව ආරාධනාව හරහා විශ්ව ධර්මතාවයේ නැවතවරක් විශ්වගත කිරීම සඳහා ආරාධනාවක් ලැබිලා තිනවා. ඒ ආරාධනාව කිරින්න පුළුවන් වෙලා තිබෙන්නේ මේ ධර්මතාවය මේ මොහොතේ විශ්වගත වන්නා වූ මේ භාෂාව විදියට සිංහල භාෂාවයි පරිවර්තන වෙලා තියෙන පින්නතුන්. අන්න ඒක තමයි මේ පින්නතුන් තිබෙනා වූ කුසලය. එසම මේ පින්නතුන්ට ලෝකයේ තමන් කොතනක හිටියත් තමන්ට මේ භාෂාව දන්නවනම් සිංහල භාෂාව හතුරවන්න පුළුවන් නම් සිංහල භාෂාව පිළිබඳ යම්කිසි දැනුමක් තියෙනවනම් අන්නේ පින්නතුන් වෙනුවෙනුයි මේ ධර්මය මේ මොහොතේ පැනවෙන්නේ. මේකත් පින්නතුනි පැනවිල්ලක්. එනම් මේ පැනවිල්ල පැනවෙන්නේ සම්මත වශයෙන් වර්ෂ 2017 සැප්තැම්බර් මාසේ 6 වෙනිදා උදෑසන 5 පහුවලා තිබෙනවා මේ අග්ගොණ ප්‍රදේශයේ පිහිටි මේ ස්වාමින් වහන්සේ මේ මොහොතේ වැඩ වාසය කරන ආරණ්‍ය සේනාසන කුටිය තිබෙනා වූ ඔරලෝසුට අනුව වෙලා. එනම් මේ ලෝකේ ඕනෑම පෘථග්ජනෙකුට දැනගන්න පුළුවන්න්නේ මොකක් හරහාද පින්නතුනි? මේ වචනයක් හරහා. එනම් ඒ වචනය දැනගන්න පුළුවන්න්නේ ඒ වචනය පිළිබඳව තමන්ට මීට පෙර දැනීමක් තියෙනවා නම් පමණයිද? තමන්ට මීට පෙර දැනීමක් නැත්නම් එවැනි වචනයක් පිළිබඳව තමන්ට ඒක දැනගන්න පුළුවන්ද කියලා නැවතවරක් මේ පිළිබඳ බලන්න. දැන් තමන්ට මේ බණ ඇහෙන්නේ සිංහල භාෂාව නිසා මේ පිළිබඳ මේ ඇහෙන්නා වූ බණවල තිබෙන්නා වූ වචනත් මීට පෙර තමන්ට ඇහිලා තිබෙන්නා වූ වචනද නැද්ද? මීට පෙර ඇහිලා තිබෙන්නා වූ වචන මීට පෙර ඇහිලා තිබෙනවා වචන නොවුනා නම් පිනදුනි මේ පිනදුන්ට මේ වචනේ මේ වෙලාවේ කියනකොට මොකද්ද මේ කියන්නේ කියලා තමන්ට තේරෙනවද? මොකද්ද මේ කියන්නේ කියලා තමන්ට තේරෙන්නේ නැහැ. එහෙනම් ජපන් ජපන් ජාතිකයෙකුට සිංහල භාෂාව නොදන්න මේ වචනේ අහුනට පිනදුනි තේරෙනවද? තේරෙන්නේ නැහැ. ජර්මන් ජාතිකයෙකුට සිංහල භාෂාව නොදන්න මේ වචනේ අහුනට තේරෙනවද? තේරෙන්නේ නැහැ. එහෙනම් මේ පින්නතුන් දැන් උදාහරණයක් දෙලිගොත් තමන්ට මේ තමන් යනවා කඩේකට හෝටලයකට හෝටලයට ගියාම තමන්ට දකින්න තියෙනවා තමන් මීට පෙර නොදැක්ක කෑම වර්ග. තමන් මීට පෙර නොදැක්ක කෑම වර්ගයක් ඒ හෝටලේ දකින්න තිබුණා නම් තමන්ට ඒකට නමක් කියවගන්න පුළුවන් වෙනවද? නමක් කියවගන්න බෑ. නමක් කියවෙන්නේ නැත්නම් මේ අය මුලින්ම කරන්නේ මොකද්ද? මුලින්ම සිද්ධවන්නේ මොකක්ද? මුලින්ම සිද්ධවන්නේ ඒකේ නම දන්නේ නැහැ කියලා නමක් ඒකට පටබඳින එකනේ කරන්නේ.
මුලින්ම මොකද සිද්ධ වෙන දේ? ඒකේ නම දන්නේ නෑ නේද? මෙන්න මේ ආහාරය මොකද්ද? මේකට කියන නම මොකද්ද කියලා තමන්ට ප්‍රශ්නයක් මතුවෙනවා නේද පින්නතුන්? අන්න තමන්ට ප්‍රශ්නයක් මතුනාම මේ පින්නතුන් දැන් මොකද කරන්නේ? එහෙනම් අන්න කඩේ ඉන්න මුදලාලි මහත්තයට කතා කරලා, එහෙම නැත්නම් වේටර් මහත්තයට කතා කරලා, නැත්නම් තවත් කඩේ ඉන්න මහත්තයෙකුට කතා කරලා, ඒ මහත්තයාගෙන් අහන අපි මේ කඩේ ඉන්න ආවු තවත් මේ මහත්තයා වගේම මේ බඩු ගන්න ආපු කඩේ බඩු වාගෙන ආපු තව නෝන කෙනෙක් ඉඳලා ඒ නෝනගෙන් අහනවා, නෝන මොනවද මේ ආහාරය කියලා. අපි හිතමු ඒ නෝනත් මේක දන්නේ නැහැ කියලා. ඒ නෝනත් මේක දන්නේ නැත්නම් ඒ නෝන කියන්නේ මොකද උත්තරේ? ඒ නෝන කියන්නේ මම දන්නේ නැහැ කියලා. අන්න ඒ නෝනත් වචනයක් දුන්නායකට මොකද්ද ඒ දුන්න ඒ නෝන දුන්නා වචනේ පින්නදුනි? මම දන්නේ නැහැ කියන වචනයයි දුන්නේ. අන්න දැන් තමන් සිංහල භාෂාව දන්න නිසා තමන්ට ඒක තේරුණා. මම දන්නේ නැහැ කියලා කියන්නේ ඒ නෝනත් දන්නේ නැහැ කියලයි තමන්ට ආයි. දැන් තමන් උණු තේරුම් ගත්තා ඒ නෝනත් දන්නේ නැහැ කියලා. අපි කියමු පුංචි බබෙකුට සිංහල භාෂාව දන්න මේ වචනේ කිව්වා නම් එහෙම. පුංචි බබෙක් මේ කෑමවල නම දන්නේ නැහැ. හැබැයි ඒ පුංචි බබාට තේරෙනවා මම දන්නේ නැහැ කියන එක තේරුම් ගන්න එයා සිංහල දන්න. හැබැයි මම දන්නේ නැහැ කියන එක තේරුම් ගන්න මම දන්නේ නැහැ කියලා කියන්නේ කෑම වර්ගයක නම නෙමෙයි. මම දන්නේ නැහැ කියලා කියන්නේ ඒ පිළිබඳව තමා දන්නේ නැති බව කියන එක කියලා. දන්නේ නැති පුංචි බබෙක් නම් දැන් මේ කෑම වර්ගයේ නම කියලා මොකද බින්නද හිතන්නේ? එයා හිතනවා කෑම වර්ගයේ නම මම දන්නේ නැහැ කියලා කියලා එයා පිළිගන්නේ නැද්ද බින්න? අන්න පුංචි බබා පිළිගන්න. ඇයි පිළිගන්න පුළුවන් උනේ? ඒ සිංහල වචන ටික එයා දන්නවා. මම දන්නේ නැහැ කියන සිංහල වචන ටික එයා දන්නවා. හැබැයි එයා දන්නේ නැහැ ඒ වචන ටික එකට එකතු කරලා කියපු නිසා ඒක කෑම වර්ගයකට කියන නමක් නෙමෙයි කියන එක එයා දන්නේ නැහැ. අන්නේ නම් පින්නදුනි මෙන්න මේ බණ ඇහෙන කොටත් මේ බණවලත් ඔන්න වගේ ගැටලුවක් තමන්ට මතුවෙනව නේද කියලා තමන් දැන් තේරුම් ගන්න පින්නදුනි හොඳට. අන්න ඒකයි මේ බණ තමන්ට තේරුම් ගන්න බැරි වීම නිසා තමන් නැවත නැවත සංසාරයට එරෙන්නේ, සංසාරයේ ඇතුල් වෙන්නේ මේ ගෝර කතරටම යන්නේ පින්නදුනි. සතරපාගත සිද්ධවන්නේ, සතරපාගත වීමට සිද්ධවන්නේ සංසාරයෙන් එතර වෙන්න නිවන තමන්ගෙන් ඈත්වන්නේ පින්නදුනි. මෙන්න මේ තමන් ළඟට වෙන්න ආ වූ තද බල මේ මිත්‍යා දිට්ඨිය. මිත්‍යා දිට්ඨිය නැත්තම් මේක තමයි මේ නිත්‍ය සංඥාව. මොකද්ද තමන් මීට පෙර ඇහිලා තිබෙනා වචනයක් ඇහෙනකොටම තමන්ට විශ්වාසයකට යනවා මම ඒ වචනේ දන්නවා කිය. අන්න අර පුංචි දරුවාට වෙච්චදී අර නෝන කෙනෙකුට මේකේ නම මම දන්නේ නැහැයි කියලා පුංචි දරුවාට ඒ වචන ටික කලින් ඇහෙන නිසා මේක කියන වචනේත් ඇහෙලා තිනවා, මම කියන වචනේත් ඇහෙලා තිනුනා, දන්නේ නැහැ කියන වචනේත් ඇහෙලා තිනුනා. එයා ඒ ටික එකතු කරලා කිව්වා දැන් මෙන්න මේ කෑම වර්ගයේ නම මම දන්නේ නැහැයි කියන නම කියලා. එයා ඒකට නමක් අලුතෙන් පට බැඳ පින්නතු. දැන් එයා කියනවා මම දන්නේ නැහැයි කියන නම. දැන් පුංචි දරුවා හිතනවා මම දැනගත් එක හරි කියලා. දැන් මේ පුංචි දරුවා අපිදමු කඩේ මුදලාලිගෙන් ඉල්ලනවා මහත්තයෝ මට දෙන්න මම දන්නේ නැහැ කියන මේ බිස්කට් එකෙන් මට පැකට් එකක් කියලා. එයා හිතමු එයා හිතුවා කියලා මේක බිස්කට් ජාතිය. මේ මම දන්නේ නැහැයි කියන බිස්කට් ජාතියයි තියෙන්නේ. එයා කියනවා මට දෙන්න මහත්තයෝ මම දන්නේ නැහැයි කියන බිස්කට් වර්ගයෙන් පැකට් එකක් කියලා මේ පුංචි බබා දැන් කඩේ මුදලාලිගෙන් ඉල්ලුවා කියලා. දැන් අන්න කඩේ මුදලාලි එතකොට කියනවා. කඩේ මුදලාලි එතකොට කියනවා මහත්තයෝ ඒ බිස්කට් නම් අපි ළඟ නැහැයි කියලා. කඩේ මුදලාලි කියනවා ඒ බිස්කට් නම් මහත්තයෝ අපි ළඟ නැහැයි කියලා. එයි මුදලාලි කියන්නේ. මුදලාලිට දැන් අර නම් ටික දන්නවා. බිස්කට් කියන නමත් අහලා තියෙනවා. මම දන්නේ නැහැයි කියන නම් ටිකත් අහලා තිනවා. දැන් මොකද මේ පුංචි බබා ඉල්ලන්නේ මම දන්නේ නැහැයි කියන බිස්කට් වර්ගෙන් මට බිස්කට් පැකට් එකක් දෙන්න කියලා. දැන් අර මුදලාලි දන්නවා මේ බබා ඇවිල්ලා තිනේ කඩෙන් බඩු ගන්නයි. බඩු ගන්නව නම් එයාට ඕන බඩුව ඉල්ලන්නේ. දැන් මගේ ළඟේ බඩුව නැත්තම් මම කියන්න ඕන මොකද්ද? මගේ ළඟේ භාණ්ඩේ නැහැයි කියන වචන තමයි කියන්න ඕන කියලා. දැන් අන්න අර මහත්තයා ඒ විදිහට උත්තරයක් දෙනවා. කඩේ මුදලාලි මහත්තයා ඒ විදිහට උත්තර දෙනවා. අනේ පුතේ ඒවනම් අපි ළඟ නැහැ. අපිට තාම මේ බිස්කට් ජාතිය හම්බුනේ නැහැයි කියලා. දැන් බලන් බින්දුනි කොහෙද තිබෙන්නා වූ පටලැවිල්ල? කොයි ආකාරයෙන්ද මේක පටලැවුණි කියලා හැම තැනම දැන් පටලැවින් කීයක්ද?
මොද අර නෝනට ඒක අහනකොට ඒ නෝන කිව්වා මගෙන් අහන්නේ මේකේ නමයි මම දන්නේ නැහැ කියලා මම නමක් දුන්නා. මම දන්නේ නැහැ කියලා මම දුන්නම මෙන්න මේ පොඩි බබා බාරගත්තා මම දන්නේ නැහැ කියන එක තමයි මෙන්න මේ කෑම වර්ගයේ නම කියලා. දැන් යා ඒකට තවත් තමන්ගේ කැලලක් එකතු කරා මේක බිස්කට් జాතියක් වෙන්නේ නැති එනම් කියලා. දැන් අන්නේ යා ඒක එකතු කළා අර කඩේ මුදලාලට ගෙනවා මට දෙන්න මම දන්නේ නැයි කියන බිස්කට් පැකට් එකක් කියලා. දැන් මුදලාලිත් ඒක බාරගත්තා. මුදලාලිත් හිතුවා ආ මේ අලුතෙන් බිස්කට් జాතියක් හැදිලා ඇති. මොකද අද දාලා තියෙන නම් වලට බැලුවම් පින්නදුනි මෙහෙම නමක් එන්නේ නැයි කියලාත් මුදලාලට හිතන්න බෑනි. ඒ වගේ නම්නේ අද දාලා එවන්න ඕන් තරම්. අන්නේ නම් මම දන්නේ නැහැ කියලා බිස්කට් జాතියක් හැදිලා ඇති. කොයි කම්පැනි දන්නේ නැහැ තියෙන්නේ අද කියලා හොයාගන්න ඕනේ කියලා කල්පනා කරන කරන ගමන් දැන් කියනවා අනේ පුතේ තවම මේ බිස්කට් නම් අපිට හම්බුනේ නැහැ නිකේ. දැන් අන්න දැන් මේ බබා ගෙදරට ගිහිල්ලා දැන් ඊට පස්සේ අම්මට කියනවා අම්මේ අන්න අර කඩේ තිබුණා හොඳ බිස්කට් జాතියක් මම දන්නේ නැහැ කියලා ඒ බිස්කට් జాතියේ නම අම්මේ කොහෙන් හරි ගරන්ගෙන කියලා දැන් ඔන්න අම්මටත් දෙනවා මේ තොරතුරු. අම්මටත් දැන් මේ තොරතුරු දුනම අම්මා ඊට පස්සේ මොකද කරන්නේ? දැන් ඔන්න සුපර් මාකට් එක ගිහිල්ලා සුපර් මාකට් එකෙන් හොයනවා අන්න මොනවද මේ මම දන්නේ නැහැයි කියන බිස්කට් එක. මම දන්නේ නැහැයි කියන බිස්කට් එක හොයාගෙන අම්මා යනවා සුපර් මාකට් එකෙන් සුපර් මාකට් එකට. සුපර් මාකට් වල ඇච්චිනවා අන්නේ ඒක අපිට ඇවිල්ලා නැහැ නේ කියලා. දැන් අන්න පත්තරේට ගිහිල්ලා දැන්වීමක් විදියට මෙන්න රූපවාහිනියත් යනවා හවසට මම දන්නේ නැහැයි කියන බිස්කට් කොහෙද හදන්නේ කියලා. දැන් අන්න දැන් ඔන්න බිස්කට් හදන කම්පැනි එකට අලුතෙන් නමක් ඇවිල්ලා අලුතෙන් නිෂ්පාදනයක් මාරි බිස්කට් එකට පැකට් එකක් හදලා එවනවා මම දන්නේ නැහැයි කියන බිස්කට් එක නම දාලා. දැන් ඔන්න ඊට පස්සෙන්ද වෙළඳ පොලේ තියෙනවා මම දන්නේ නැහැයි කියන බිස්කට් පැකට් එක. හැබැයි අර මාරි බිස්කට් එක තමයි මේක තියෙන්නේ. හැබැයි දැන් නම් මේක මාරි නෙමෙයි. දැන් නම් මොකද්ද? දැන් නම් මේක ක්‍රීම් කැකර් නෙමෙයි. දැන් නම් මේක මොකද්ද? දැන් මේකේ නම මම දන්නේ නැයි කියන නමයි බිස්කට් පැකට් එකේ නම. එහෙනම් ඒක ඇතුලේ තියෙන බිස්කට් එකත් මොකද්ද? ඒක ඇතුලේ තියෙන බිස්කට් එකත් මම දන්නේ නැයි කියන බිස්කට් එකයි බිස්කට් එකේ නම වෙන්නේ පින්නතු. එහෙනම් මාරි බිස්කට් පැකට් එකක් ඇඩුවා නම් මේ ඇයට ක්‍රීම් කැකර් බිස්කට් එකක් නම් කන්න හම් වෙන්නේ නැහැ. එහෙනම් ක්‍රීම් කැකර් බිස්කට් එකක් ඇඩුවා නම් මේ ඇයට මාරි බිස්කට් එකක් නම් කන්න හම් වෙන්නේ නැහැ. හැබැයි මාරි බිස්කට් තියනවත් නෙමෙයි ක්‍රීම් කැකර් බිස්කට් තියනවත් නෙමෙයි බිස්කට් තියනවත් නෙමෙයි පින්නදුනි මේක තමයි මේ සම්මුතිය තුල බන කියන්න සිද්ධ වෙලා තියෙන ආකාරය. එනිසා මේ සම්මුතිය තුල බුදුපියාණන් වහන්සේටත් බන කියන්න සිද්ධ වුණේ. හැබැයි කියන බන බුදුපියාණන් වහන්සේ දේශනා කරාට ඒ අර්ථයෙන් ගන්නේ කොහොමද? ඊට පල්ලෙහා ඉන්නා වූ පුතග්ජනයා ඊට පල්ලෙහා ඉන්නා වූ පුතග්ජනයා මේක ගන්නේ කොහොමද පින්නදුනි? නං මේක බාරගන්නේ තමන් මේ වන විට මේ ඇහෙන්නා වූ වචනයට තමන් දීලා තිබෙන්නා වූ අර්ථකථනය තුල නේද කියලා දැන් මෙන්න මේ සරල උදාහරණය අරගෙන මේ පින්නතුන් පරීක්ෂා කරලා බලන්න. මම දන්නේ නැහැ කියන බිස්කට් එක මේ ලෝකයේ මේ බණ ඇහිච්ච වෙලාවෙත් අද හෙට වෙනකොට මාකට් එකට එන්න පුළුවන්කම නැද්ද කියලා මේ පින්නතුන් බලන්න පින්නතුනි. මේ ලෝකය මේ තරම් සුන්දර කරලා හදන්න මේ පින්නතුන් පුළුවන් වෙලා තියෙන්නේ මේ ප්‍රචාරකයින්ට. එහෙම නැත්නම් මේ මාකටිං කරන අයට නැත්නම් අලෙවිකරණ කරන අයට පුදුමාකාර අලෙවි කිරීමේ හැකියාවක් තියෙන පින්නතුනි. මෙන්න මේ වගේ වචනය හරහා මේ ලෝකයේ ඉන්නා වූ මේ සියලු මිනිසුන්ගේ ඔළු ගෙඩි වෙනස් කරන්න පුළුවන් එක චිත්තක්ෂණයක්. වචනයක් කරා ඔළු ගෙඩි වෙනස් කරන්න පුළුවන් චිත්තක්ෂණයකින් ඒ විදියටයි පින්නතුනි වචනය මේ ලෝකයාම බාරගන්න. අන්නේම ඒ වචනේවත් ඒ පැනවිල්ල තමයි පින්නතුනි මේ බුදු පියාණන් වහන්සේ නැවත නැවත අපිට දේශනා කරන්නේ. මේ සූත්‍රයේ මේ පින්නතුනි ඉස්සරහින් තියාගෙන තියෙන දිගින් දිගටම මොකද්ද මේ සූත්‍රය? මහා නිදාන සූත්‍රය. මහා නිදාන සූත්‍රයේදී බුදු පියාණන් වහන්සේ දේශනා කරන්නේ ආනන්දය මේ ලෝකයේ කියන්නේ පැනවිල්ලක්, මේක අදිවචනයක්, මේක උද්දේශයක්, මේක භාෂාවක්, මේක ව්‍යාකරණයක්. එහෙනම් ඔන්න ඔය අදිවචනය තමයි පින්නතුනි මේ ලෝකය කියලා මේ පින්නතුනි දිහා මැවිලා පේන. ඒක මැවිලා පේන්න තමන්ට ඒ තොරතුරු ලැබෙන්නේ කොහෙන්ද? තමන්ට ඒ තොරතුරු ලැබෙන්නේ පින්නතුනි මෙන්න මේ ස්පර්ශය හරහා. ස්පර්ශය හරහා ඒ අනුව මේ පින්දන්නවා සලායතන පත්‍යා පස්ස. එහෙනම් සලායතනේ හැටියයි මහරා සලායතනේ තුලින් හැටගන්නා වූ ස්පර්ශය තමයි මේ පින්නතුන් මේ සද්දයක් කියලා කියන්නේ. එහෙනම්
සද්දයක් කියන වචනේ අයිච්ච වෙලාවේදී එහෙනම් මේ පින්නතුණ්ඩ තිබෙන්න ආ වූ එකම ලෝකය මොකද්ද? සද්දේ කියන ලෝකය. එහෙනම් දැන් දැනගන්න මේ පින්නතුන් සද්දේ කියන ලෝකේ දැක්ක වගේ දැන් අර මම දන්නේ නෑ කියන මේ බිස්කට් ජාතිය ලෝකෙට හැදුනා වගේ නේද කියන පින්නතුණි මේ සද්දේ කියන වචනයත් එහෙනම් හැදිලා තියෙන්නේ. එහෙනම් සද්දේ කියන වචනේ හැදෙන්නත් ඊට වඩා හේතුවක් තිබුණාද කියලා දැන් මේ පින්නතුන් තමන්ගේ ප්‍රඥාවෙන් පරීක්ෂා කළ බලන්න පින්නතුණි මෙන්න මේක තමයි මේ ණය විපස්සනාව කියලා කියන්නේ. බලන්න මේ මම දන්නේ නෑ කියන බිස්කට් එක ලෝකෙට හැදුණු ආකාරය දැන් මේ පින්නතුණ්ඩ පුළුවන් වෙනව නේද මේ උදාහරණය හරහා සරල විදියට තේරුම් ගන්න. මොකද බිස්කට් සමාගමක් දක්වා මේ තොරතුරු ගිය නිසා දැන් මෙන්න වෙළඳ පොලේ තියෙනවා මම දන්නේ නෑයි කියන බිස්කට් එක. ඕක වෙළඳ පොලට ආවේ නැත්තම් පින්නතුණි මේ බණ කාටවත් ඇහිලා නෑ ව්‍යාපාරිකයන්ට කියන එකත් හොඳ සාක්ෂියක් තමයි. නැත්තම් ව්‍යාපාරික ලෝකයට මේක හොඳ පණිවිඩයක් තමන්ගේ ව්‍යාපාරය දියුණු කර. බිස්කට් වලටත් ඕක යන්න පුළුවන්. නැත්නම් බීම වර්ග වලටත් ඕක යන්න පුළුවන්. එහෙම නැත්නම් මේ ඕනෑම ජාතියකට මේක යන්න පුළුවන්. අද හිට වෙනකොට මේක සීනි පැකට් එකේ තියෙන්නත් පුළුවන්. මම දන්නේ නෑ සීනි කිය. එහෙම නැත්නම් මේක තේකොළ පැකට් එකක් තියෙන්න පුළුවන්. මේ කන්ද උඩ රට මම දන්නේ නෑ කියලා තේකොළ වල ගහලා තියෙන්නත් පුළුවන් පිළිඳුන දෙකොල්ල. එහෙම නැත්නම් කිරි පිටි වැට් එකක් තියෙන්න පුළුවන්. මම දන්නේ නෑ කියන කිරි පිටි එහෙනම් මම දන්නවා කියන කෙනෙක් පින්නතුණි එහෙනම් වෙන නමකින් එන්නේ මොකද්ද පින්නතුණි එතකොට කොයි නමින් එන්නේ ඔන්න ඔයක තමයි ඕක තමයි පුදුවේ මේ ලෝකයට නමක් හටගන්න ආකාරය පින්නතු මේ ඉපදිච්ච පොඩි දරුවට මේ සිරිසේන කියලා නම කොහෙන් දෙන්නේ මේ ඉපදින්න පොඩි කාට සිරිසේන කියන නම කොයි ආකාරයෙන්ද හැදෙන්නේ පින්න එහෙනම් මේ නම හැදෙන්නේ මේ ඉපදුනාට පස්සේ අම්මයි තාත්තයි දෙන්නා මේ හඳහම් බලලා නැකත් බලලා අකුරු හොයලා ශාස්ත්‍රකාරයෝ අහලා මේ විවිධ පැති වලින් බලලා පත්තර වලින් හොයලා මේ එකතු කරන්නා වූ අකුරු ටිකක් නෙපින්නතුනි. ඒ අකුරු ටිකෙන් සිරිසේන කියලා කිව්වට පස්සේ හැබැයි ඒක මැරෙනකන් එයා ඒ උණකමින් වෙන ආකාරයකට ගිහිල්ලා නම වෙනස් කරගත්තේ නැත්නම් පත්තරේ දැන්වීම දාලා උසාවි ගිහිල්ලා නම වෙනස් කිරීමක් කරේ නැත්නම් එයාගේ නම මොකද්ද? සිරිසේන තමයි. හැබැයි අම්මයි තාත්තයි දාපු නම සිරිසේනයි. ඒ වුණාට මේක නම් මේ පරණමක් නාකින්ගේ නමක්. එදා මම නම් සිරිසේනම් වෙන්නේ නැහැ. මම සිරි කියලා පාවිච්චි කරන්න කියලා. හැබැයි එයා මොකද කරගන්නේ? එයා සිරිසේන වෙනුවට එයා කියනවා මචං මම සිරි. මම සිරි. අන්න ඊට පස්සේ එයාගේ යාළුවෝ කියන්නේ මොකක් කියලාද? යාළුවෝ කියන්නේ නම් සිරි කියලා. යාළුවන්ට සිරිසේන කෙනෙක් නැහැ. සමහර යාළුවෝ මෙයාගේ නම සිරිසේන බව දන්නේත් නැහැ ඊට පස්සේ. එහෙනම් තමන්ගේ නෝන කියන්නේ සිරි කොහමද සිරි එන්නකො පොඩ්ඩක් අන්න දැන් නෝනත් සිරි සිරි කියනවා යාළුවෝ සිරි සිරි කියනවා අන්තිමට සිරිසේන සිරි සිරි වෙලා පින්නතුනි දැන් බලමු ඔන්න සිරිසේන සිරි සිරි උනේ කොහොමද කියලා දැන් මේ පින්නතුන් බලන්න කොයි ආකාරයෙන්ද මේ පැනවීමාවේ මෙන්න මේ අදිවචනය තමයි පින්නතුනි මේ මහානිදාන සූත්‍රය අනුව බුදුපියාණන් වහන්සේගේ දේශනාව හැබැයි දැන් නම් මේ පින්නතුණ්ඩ මහනිදාන සූත්‍රයක් අවශ්‍ය නැහැ. දැන් නිදානේ තියෙන්නේ කොහෙද? දැන් නිදානේ තියෙන්නේ තමන්ගේ ළඟයි. තමාගේ අත්දැකීම් තුලින් තමාට තිබෙන්නා වූ නිදානේ තමයි මේ මොහොතේදී මොකද්ද? මට ප්‍රකට වෙලා තියෙනවා රූපයක්. එහෙනම් රූපයක් ප්‍රකට වුණා නම් මම දැකපු රූපයක්ද මේක හතරස් එකක්ද මේක දිගටි එකක්ද මේක උස එකක්ද මේක මහත එකක්ද මේක බර එකක්ද මේක සැහැල්ලු එකක්ද මොන ආකාරයේ හැඩතලයක් තියෙනවද පින්නතු මොනමහෝ ආකාරයක් තියෙනවද මොනමහෝ සටහනක් තියෙනවද එනත්තම් මොනමහෝ හැඩතලයක් ආකාරයක් සටහනක් වර්ණයක් මුකුත්ම තියෙනවද පින්නතු මේකේ මොනම දෙයක්වත් නැහැ මේකේ නම් තියෙන එකම දේ මොකද්ද මෙන්න මේ අකුරු ටිකක් පමණයි මොකද්ද අකුරු ටික රූපයක් ඊළඟ චිත්තක්ෂණයේදී දැනගන්න මොකද්ද මේක වචනයක් කිය දැන් මොනවද තියෙන පින්නතුනි ඒකේ හැඩතල ටිකක් තියෙනවා ඒකේ ආකාර තියෙනවා ඒකේ සටහන් තියෙනවා ඔන්නෝකයි පින්නතුනි අපි මේ ව්‍යංජන අනුව්‍යංජන පස්සේ යන්න එපා කියලායි බුදු පියාණන් වහන්සේ දේශනා කරන්නේ ව්‍යංජන අනුව්‍යංජන පස්සේ යනවායි කියලා පින්නතුනි මෙන්න මේ රූපයේ හැඩතල බලන එකයි රූපයේ ආකාර හොයන එකයි රූපයේ සටහන් බලන එකයි රූපයේ වර්ණ දකින එකයි එහෙනම් රූපයක් කියලා මේ පින්නතුන් ඇත්ත වශයෙන්ම මොකද්ද පින්නතුන් ස්පර්ශ කරන්නේ රූපයක් කියලා ස්පර්ශ කරන්නේ මේ පින්නතුන් මේ
වර්ණයකුයි ස්පර්ශ වෙන්න පිළිදු. එහෙනම් වර්ණයේ ස්පර්ශ වුණා නම් ඒ වර්ණයට තමන් දාගන්න ඊළඟ හැඩතල ටික තමයි මේක මලක් කියන්නේ. මේක ගෙම්බෙක් කියන්නේ. මේක ගයක් කියන්නේ. නැත්නම් මේ අම්මා කියන්නේ. ඔන්න විවිධාකාර පැති වලින් විවිධාකාර හඩතල දාලා තමන් හදාගත්තා වූ මේ රූපය පිළිබඳව අත්දකින්නම් මේ පින්නතුන් කළ යුතු කාර්ය මොකද්ද පින්නතුනි? ඒ රූපය විදිහට අත්දකින්නම් මේක තමයි මේ රූපේ ඇත්ත ඇතිසැටියෙන් දකින්නවා කියන්නේ යථා භූත ඥාන දර්ශනය කියලා කියන්නේ. ඇත්ත ඇතිසැටියෙන් දකින්න නම් මේ පින්නතුන් මොකද්ද කළ යුතු කාර්ය? ඇත්ත ඇතිසැටියෙන් දකින්නම් මේ පින්නතුන් කළ යුතු කාර්ය තමයි මෙන්න මේ භාවනාවකට අනුගත වෙලා භාවනාව තුල සිද්ධ වෙන දේ තමන් දැනගෙන සිටීමේ. අන්න භාවනාව තුල වෙන දේ දැනගෙන ඉන්න කෙනාට පින්නතුනි තමන් යමක් කරන්න උත්සාහ නොදරා වෙන දේ දැනගෙන ඉන්න පමණක් වෙරදරු කෙනාට පින්නතුනි ලැබෙන්නා වූ ප්‍රතිඵලය තමයි මොකද්ද? මේකේ හට ගැනීම දැක ගන්න පුළුවන්. මේකේ හට ගැනීම දැක ගන්න පුළුවන් වෙනවා. මේකේ හට ගැනීම දැනගන්නකොට තමන්ට දැනගන්න පුළුවන් වෙනවා පින්නතුනි මේක මේ තිබුණු දෙයක් එනවා නෙමෙයි, මේ මොහොතේ තමන්ගේ දැන ගැනීම තුළම ලැබෙන්නා වූ දෙයක්, හට ගන්නා වූ දෙයක්. හට ගැනීමයි තමන් දැනගන්නේ. අන්න ඒකයි බුදු පියාණන් වහන්සේ දිමේ කායानुපස්සනාදී මේ පින්නතුන් බලන්න කියලා තියෙන මොකද්ද? මේ ආස්වාසය මුළුමනින්ම අත්දකින්න පින්නතුනි කියලා. ආස්වාසය මුළුමනින්ම අත්දැක්කනම් ඒ අත්දැක්ක පින්නතුනා මොකද්ද දකින්නේ පින්නතුනි? තමන් දකිනවා ආස්වාසය කියන වචනය පටන් ගන්නකොට මේක වෙන කොහෙටවත් සම්බන්ධ වෙලා තිබුණ එකක් නෙමෙයි කියන්නේ. එහෙනම් මේක පින්නතුනි මේ කකුල අපිට කකුල දාගෙන මේ එයා කන්ඩිෂන් කාමරයක වාඩි වෙලා තම් ෆෑන් එකක් උඩ ළඟ වාඩි වෙලා ඒ ඉස්සරහා කල්පනා කරාට නම් පින්නතුනි අත්දකින්න පුළුවන් වෙනවද? එහෙම අත්දකින්න නම් බෑ. එහෙනම් අත්දකින්න මොකද කරන්න ඕන? තමන් සක්මනකට යන්න ඕන. එහෙම නැත්නම් පර්යංක භාවනාවක වාඩි වෙලා වෙන දේ බලාගෙන ඉන්න ඕන. අන්නේ වෙන දේ බලාගෙන ඉන්න එක තමයි පින්නතුනි කායානුපස්සනාව කියලා කියන්නේ. අද 2017 සැප්තැම්බර් මාසේ 6 වෙනිදා උදෑසන 5ට පමණ ආරම්භ වුණා වූ මේ අග්ගොණු ප්‍රදේශයේ ඉඳලා මේ ස්වාමීන් වහන්සේ වැඩ වාසය කරන ආරණ්‍ය සේනාන් තුලින් මේ ධර්ම අනුශාසනාව පැයකට අධික කාලයක් ගිහිලා තිනවා. දිව්‍යසෝ දෙවරුන් සුපුරුදු පරිදි මේ ස්වාමීන් වහන්සේට අද ආරාධනා කරනු ලැබුවා. ඒ ආරාධනාවයි විශ්වගත වුණේ. ඒ අරා ලෝකයේ සෑම තැනම ඉන්නා වූ පින්නතුන්ද මේ YouTube ජාලය හරහා, Facebook හරහා, Hangout හරහා තමන්ගේ කුසල ඉස්මතු වෙලා තමන් තුළ තමන් ධර්මයේ දැක්කා. ඒ දැකීම හරහා තමන් තුළින් මේ කාලය තුල තමන්ගේ ප්‍රඥාව වර්ධනය වුණා. ඒ ප්‍රඥාව වර්ධනය වරා මේ ලෝකයේ අද බණ කියන්නා වූ සියලු ආහම්දුරුන් දෙයයන්ට ආරාධනා කරන වෙලාවේදී මේ ආහම්දුරන් දෙයිය කරු ලැබුවා වූ ආරාධනාව තුළ තමන් වාගෙන ආවා. ඒ නිසා මේ මොහොතේදී මේ සියලු පින්නතුන් දෙවියන් බවට දේවත්වයට පත් වෙලායි තියෙන්නේ. ඒ දේවත්වය තුළ තමන්ගේ මේ සියලු සුපිරිදු වෙලා මේ කාමෙන් බැහැරව තමන් ඉන්නා වූ මේ රූපාවචර තමන්ට බණක් ඇහුණා. ඒ ඇහුණා වූ බණ තුළින් තමන්ගේ සද්ධාර්මය තමන් තුළට ගිල්ලා තමන්ගේ ප්‍රඥාව වර්ධනය වුණා. ඒ ප්‍රඥාව වර්ධනය වෙලා තමන්ගේ ධර්ම දානිකුත් ලෝකයට දීලා තමන්ට ලැබුණා වූ මේ සියලු කුසල් වල බලය, මේ නිවන සඳහා යොමුණා වූ සියල්ලේ බල තුනින් මේ සියලුම පින්නතුන් මේ පින්නතුන් සඳහා උදව් උපකාර කරන්නා වූ සියලු දෙනාගේ ප්‍රඥාවම නැවත නැවතත් වර්ධනය වේවා කියලා අපි සාදුකාරයක් පවත්වමු. සියලු දෙනාටම නිවන් සැප ලැබේවා. මම දැන් මෙතන සියලු දෙනාටම තෙරුවන් සරණයි.